රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට රැගෙන යන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙම මාත්‍රා 112,000ක් දක්වා මෙරටට ලැබීමට නියමිත බවයි. මේ අතර COVID-19 වෛරසයේ ආසාදනය වූ රෝගීන් 1046ක් අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 112,000 ඉක්මවා ගියා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් ආසාදිතයින් 1891ක් හඳුනාගත් අතර එම සංඛ්‍යාව දක්ුණේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගියේ පසුගිය 27 වෙනිදායි. අද දිනේදීත් මෙරටින් ආසාදිතින් 1046 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව ගත වූ සතිය තුල පමණක් මෙරටින් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 10,468ක්. එම දින 7 තුලදී කොවිඩ් ආසාදිත මරණ 41ක් වාර්තා වී තිබුණා. ඊයේ වාර්තා වූ ආසාදිතින් 1891 දෙනාගෙන් ආසාදිතින් 387 දෙනෙකු හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 330ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 297ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 102 දෙනෙකු වාර්තා වුණා. ඊයේ දිනේදීත් මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වුණා. එම මරණ 9ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවද 696ක් දක්වා ඉහළ ගියා. යම් කිසි පුද්ගලෙක් කොවිඩ්-19 ආසාදනය තියෙනකොට පැහැදිලිවම වෙනත් රෝගයක් නිසා මිය යනවා නම් ඒ තත්ත්වය අපි වාර්තා කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඊයේ දවස් තුල අපට වාර්තා වුණා තවත් මරණ දෙකක්. ඒ මරණේ එකක් ලියුකීමියා නිසා මිය ගිය කොවිඩ්-19 ආසාදිතේ. එතනදී ඒ කොවිඩ්-19 රෝගය ලියුකීමියා රෝගයේ උත්සන්න වීමට ඕ මරණයට හේතුවක් වෙලා නැහැ. ඒ වගේම හෘද දුර්වල වීම නිසා තවත් රෝගියෙක් මිය ගියා. කලින් හෘද රෝගයක් තිබිච්ච රෝගී. ඒ රෝගියාගේ රෝග තත්ත්වය උත්සන්න වීම සඳහා COVID-19 රෝගයේ බලපෑමක් තිබී නැහැ. ඒ තත්ත්වයේදී ඒ වගේ මරණ අපි COVID-19 මරණ විදියට වාර්තා කරන්නේ නැහැ. සබරගම විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට සහ ආචාර්යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනාගත්තා. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ 86 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයෙන්ද ආසාදිතින් 23 දෙනෙකු दक्षिण अतिवेगी मार्गे इमदूव पिवसुमे निलधारियकोट COVID-19 वैरसे आसादने वी अतिबवट हंदुना गेनीमत समग एही सियलु सेवकें निरोधाहने संदहा यमुकेरीमट पियवर गात्ता म्यातर दक्षिण अतिवेगी मार्गे कोट्टावा अतुरुगिरिये कोतलावल सा कडुएलु हुमारु मध्यस्थान वल सेवकें कीहिपदने कोट COVID-19 वैरसे आसादने वी में हेतुएं अतिवेगी मार्गे कोट्टावा दिसट फेमिनी रतवाहन कहतुडु हुमारुएं पिटत्कर हरीमट बलधारीन पियवर गात्ता म्यातर बंडारवेल बैद्देवेल किरमनागल प्रदेशे पदिंची 45 देनकोट COVID-19 वैरसे आसादने वी अतिबवट हंदुना गेन ඔවුන්ගෙන් පිරිසක් පසුගිය 16 වෙනිදා සහ 17 වෙනිදා ශ්‍රීපාද වන්දනාවට සහභාගී වී තිබූ අතර එලෙස සහභාගී වූ පිරිස අතරින් පුද්ගලිකුට වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනා ගැනීමත් සමග සෙසු ආසාදිතින් හඳුනාගත්තා. මේ අතර කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිතින් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ගාල්ල ප්‍රධාන පෙළේ හෝටලයක සේවකින් 28 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනාගත්තා. වැලිසර විශේෂාර්ථික මධ්‍යස්ථානයෙන් තවත් වෙළඳුන් 4 දෙනෙකුට වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම වෙළඳසැල් 4ද වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර දැනට එම ආර්ථික මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති ආසාදිත වෙළඳුන් ගණන 16ක්.